එරේ බබා ත්‍රස්තවාදී සංවිධානය ආද ක්‍රියාන්විතය කිරි බබා ත්‍රස්තවාදීන් වැහි දෙයියා උසයි ඔබ ආදරෙන් පිළිගනිමු කියන බෝඩ් එකනේ. දාපම් පල්ලේ හරි බිමට. ඇයි? පොල් බොරුවා. ඕකද බං අපි සටන් පාඩිය. සටන් පාඩිය උස්සපන්. ආ සරම් බඩද උස්සන්න ඕන. මම කියන්නේ බෑවල. ඒක දාපම් පල්ලේ හට. හැබැයි නෑ ඇන්ටර ඇමුඩි ගහලා ඉන්නේ. මේ සටන් පාඩිය කියන්නේ සරම් පොට නෙමෙයි බං. අම්බ කියන්නේ සටන් පාඩියද? ඔහොම බං සටන් පාඩිය උස්සපන්. ආ රයිට් මිදින්නේ. දියෝ දියෝ. කඩුස්සා දියෝ. කඩුස්සා කන්දරේ නවත්ත බං. මං කියන්නේ ගියේ බං. දියෝ දියෝ. දියෝ දියෝ. කබබු වනේ දියෝ. කබබු අලේ දියෝ. කබබු මොකද්ද බං මේ කිව්වේ අලයක් කනේ? අලේ නෙමෙයි බං. වනේ වනේ. ආ වනේද? හා. කබබු වනේ දියෝ. කබබු වනේ දියෝ. අපට නැවත විල්බත්තු දියෝ. අපට නැවත විල්බත්තු දියෝ. අපිට නැවත විල්බටය දියෝ. අපට නැවත විල්බටය දියෝ. කවුද බං විල්බටය දෙන්නේ කියන්නේ? අම්බලි බං විල්බටය. මට මේ කියන විල්බටය අතනින් කියන්නේ බං ඒක නෙමෙයි මේ ඔළුව බස් පිෂ. කබබු මේ විල්බත්තු අපිට දියෝ. ආ කියප බං කියන්නේ මග කියප මං කියන්නේ මග කියන්නේ. කබබු විල්බත්තු අපිට දියෝ. කබබු විල්බත්තු අපට දියෝ. මේ පොට්ට දික වැඩි නේ බං. නෑ නෑ ළඟ ළඟ නැවෙන එක කිපේ නේ. කබබු පත්තුව අපිට දියෝ. කබබු පත්තුව ඒ පත්තුව කියන්නේ බං බේතක් නේද? නෑ බං විල් පත්තුව නේ බං. විල් කපල පත්තුව දෙමු. එනද විල් ගෙමු කිද? නේ විල් දාන්න. කබබු විල් අපට දියෝ. ඒකට බං විල් නේ බං. එහෙම නේ පත්තුව කිව්වම දන්නවා විල් පත්තුව කියලා. කබබු පත්තුව අපිට දියෝ. මේ අපි තවත් දුර කිරි කරගමු. ඔබ කියපන් දියව් දියව් කියලා. මං කියන්නම් පත්තුව දියව් කියලා. ඒක දෙකට බෙදලා නේද? හරි හරි. තව කිටි වෙනවද? දියව් දියව්. පත්තුව දියව්. ඒක හොඳයි නේ බං. දියව් දියව්. පත්තුව දියව්. ඒ තව කොට කරද හැකි. ඔබ දියව් එකක් කියහම මං පත්තුව කියන්නේ. හා හා. කියන්න මං දියව්. පත්තුව. දියව්. පත්තුව. දියව්. කවුද? ඔය ညාව ညාව ගන්නේ කවුද? කවුද පූසා? ඩකුනේ උඹලා දෙන්න බලුවද පියල් කාලා කන්නේ පූසෙකුට අතින්ද දෙන්නේ. ඔය සතාට ගහන්න එපා උන් මැරෙන්න කෑ ගන්නා මියාව් මියාව් කාලා. මොන මකුලක් තියෙන්නේ? මේ බලහන්කෝ. මෙච්චර ලස්සන කරපු පිකට් එක සම්පූර්ණයෙන් කාලා දැම්මනේ. ලොක්කා මේ අපි මේ පිකට් එක ගන්න ලොක්කා. පිකට් එක උනාට කමන්නේ මට හිතන්නේ ඔය බලලගේ නැට්ට බෑ කියලා උඹලට. ඌ කෑ ගහන ඇහෙන්නේ නැද්ද මං? සුදු ලොක්කා. එහෙනම් අපි මේ සටන් පාඩිය කිව්වේ අපි අපේ මේ සටන් පාඩිය තමයි විල් පත්තු අපිට දියව් කියන එක කිටි කළා තමයි මම දියව් කිව්වා මෙයා පත්තු කිව්වා. ආහා එතකොට මේ දියව් දියව් කියන එක තමයි මට මියව් මියව් කියලා ඇහුනේ නේද? මේක තමයි අනේ අවුලක් තියෙනවා මං හිතන්නේ. හරි 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 පොඩ්ඩක් ඉවසපල්ලා පොඩ්ඩක් ඉවසපල්ලා මේ බෝඩු උස්සගෙන හත්වලා මේ ජටා ගැට ගහගෙන දැන් මේ මේ මොකක් ඉල්ලගෙනද උඹලා උද්ඝෝෂණය කරන්නේ? අපි ලොක්කා ඉල්ලන්නේ විල් පත්තු කපන්න දෙපා කියලා. මේ 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 ඉස්සල්ලා කරන්න වැඩක් තියෙනවා ඕකට කලින්. මොකද ලොක්කා? අපේ ඔෆිස් එක ඉස්සරහා අර මල් ගස් වගේක් හිටවල තියෙනවා. සති ගානකින් වතුර පොදක් දාලා නැහැ. උඹලා දැම්ම ගිහිල්ලා ඒකට වතුර දාපියෝ මේ විල් පත්තු ගැන කතා කරන්න කලින්. අනිත් එක උඹලා රෑ ඩියුටි කරනකොට දොට්ටපිලට යන්න ඕනේ වෙච්ච ගමන් යන්නේ අර ඉස්සරහා තියෙන මල් පෝච්චිය ගාවට ගිහින් ඒකට අල්ලනවා. ඈ ඒ ගස් ඔක්කොම ඇසිඩ් ගැහුවා වගේ පිච්චිලා. යකුනේ මේ ළඟදී මං අර අර මේ 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 පෙබරවාරි 14 වැලන්ටයින් දවසට ওই ඉස්සරහා මල් ගහෙන් රෝස මල්ක් කඩලා නෝනට ගිහින් දුන්නා. දෙන්න කලින් මං පොඩ්ඩක් ඉඹල බැලුවා. බුදු අම්මේ ඒකේ නරිජ ගඳ. ඒක ඉඹ නෝනට දවස් 5කට පස්සේ මං 100 ආවේ. කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය. ලොග්ගා මල් පැලවලට වෙච්ච හානියට අපිට වගකියන්න බෑ. ඈ ඉගෙන වගකියන්න ඕන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක. මොකද බං ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එක වගකියන්න ඕනේ කියන්නේ? හෙයි ලොක්කා රෑට රෑට ලයිට් කැපුවාම අපි කොහොමද මේ කළුවරේ එළි පහලට යන්නේ? මේ කළුවර කෑලි කපන්න පුළුවන්. මේක මටවත් මොහිනි ළමේ අරන් ආවා. මොන්න දෙයියන්ට කියන්නද? හරි කළුවරේ මම තාත්තා කියලා බාරගත්තා. ඉස්කෝලේ කොහෙන් කුලමයා දාන්නද? හරි දෙක ලොක්කා මෙදින ගිහින් බයිනකොටම බස්සා බුකුම් බුකුම් ගා. මොකද බුකුම් බුකු බුකුම් බුකුම් ගන්නේ වඳුරනේ බං. නෑ නෑ බස්සා බස්සා ඇදලා අර ගන්නේ බුකුම්.
හරි මූසලයි ලොක්කා. ඉතින් එතකොට අඩියක් ඉස්සරහට දියන්න ඉදින්නේ නෑ ලොක්කා. එතනදලම ප්‍රහාර එල්ල කරනවා. මට තියෙන ප්‍රශ්නේ කොච්චර කට්ට කරුවල ඒ වුණත් උඹලා කැරකිලා කරගෙන ගාන්ට රෝසමල් පෝච්චේ ගාවටම යන එකනේ අවුල. ලොක්කට කියන්න ලොක්කා, ඔය බුකුම් බුකුම් කියන බස්සා දෙපාරක් තුන් පාරක් කෑ ගැහුවාම යන්න අර කෑ එළියට. ඒ වෙලාවෙම තමයි අර දත් දෙක එළිය දාගෙන ඉන්නේ. ඩකුලේ ඉන්නේ. මොකක්? ඩකුලා. කවුද මන් ඩකුලා කියන්නේ? අර දත් දෙක දාගෙන ලේ බොන්නේ. යකෝ මේ රාකියුලා. අන්න හරි රාකියුලා. යු රාකියුලා නේ බන් රාකියුලා රාකියුලා. අන්න හරි. හරි හරි මොන කිව්ලා හරි මේ මට මම කියන්නේ උඹලා මේ විල්පත්තුව බේරගන්න කලින් මේ ගේ වටේ තියෙන මල් පෝච්චි ටිකට වතුර ටිකක් දාලා හිටාලා මේවා මේ මැරෙන්න කලින් මේ තමන්ගේ වත්තේ අවට තියෙන ගස්කොලන් ටික ආරක්ෂා කරගන්න නැතුව මෙහෙ ඉඳලා නටනවා විල්පත්තුවක් ගැන කිය කිය. එහෙම තමයි ලුක්කා. අපි දැන් වෙන රටක මොකක්ද ප්‍රශ්නයක් වුණා මෙහෙ ඉඳලා අපි කියන්නේ ඒ රට රතු නොතබුණු කියලා. මේ පොඩ්ඩක් හිටහල්ලා පොඩ්ඩක් හිටහල්ලා දැන් වැට මායමක ගහක් තියෙනකොට එහා පැත්තට ගෙඩියක් වැටේ කියලා කපනවා ඒ පැත්තට තියෙන අත්ත. ඊට පස්සේ එහා පැත්තෙන් ගියොත් එමෙ කොළට ගෙහෙට වැටෙනවා කියලා කපලා දානවා මුළු ගහම. මේ වැට මායම් වල තියෙන ගස් වලට මරා ගන්න උන් යනවා මේ විල්පත්තුව රකින්න. අනේ මේ හිටහල්ලා. පොඩ්ඩක් ඔයලා බලහල්ලාකෝ. ඕ වගේ මෙහෙ තියෙන ගස් කොච්චර කපලා තියෙනවද? මං හිතන්නේ විල්පත්තුවට වැඩි ගස් කපලා තියෙනවා මෙහෙ. මේ යමක් කමක් හොයලා බලලා හරියට දෙයක් කරනවා නම් කමක් නෑ. එහෙම නැතුව මේ මෙලෝ හත් දලවක් නෝදන රැල්ලට ගිහිල්ලා විහිළු වැඩ කරලා ලෝකෙ හිනස්සන් නැතුව හිටහල්ලා මෙන්න මෙහෙටලා මෙහෙ තියෙන දෙයක් කරගෙන. අයියෝ ලොක්කා, උග මොකද ලොක්කා? දැන් අපි ක්‍රිකට් ටීම් එක ගිහිල්ලා මුළු ලෝකෙම හිනස්සලා ඉන්නේ. යා පොඩ්ඩ හිනස්සුවා මොකද ඉන්නේ? මේ පොඩ්ඩක් හිටහල්ලා. මම කියන්නේ මෙච්චරයි. විල්පත්තුව පරිසම් කරගන්න ඕනේ කාරි. ඒ වගේම මේ අපි අවට තියෙන පරිසරයත් ඉස්සෙල්ලම පරිසම් කරගෙන ඉන්න බෑ. එහෙම නැතුව වැඩක් තියනවද බං? එකකට විතරක් ගෑගහලා. අනිත් එක මට කියහල දැන් උඹලා කවුද ඔය පිකට් එකට යන්න? ඒ ලොක් අපි ත්‍රස්තවාදීනි. දැන් උඹලා ත්‍රස්තවාදී හැටියට ඉඳගෙන පිකට් එකට ගියාම කැලින්ම සාජන් මහත්තයා පිකට් එකේදී උඹලා වල්ල ගන්නවා. පටසිරි. එතකොට ඕක මතකුණානේ සාජන් බණ්ඩ දැක්කනම් නෙලනවා කෙලින්ම. ඔන්න විශ්ලු ලොක්කා, දැන් උද්ඝෝෂණ වලට සාජන් මහත්තයා ඉන්නේ. දැන් ඉන්නේ අපේ WBC නෝනලානේ. හෙලි බබා තස්තවාදී සංවිධානය නැතෆෑම්. ඒයි බරවද බයල් ගාල ගන්නී ලොක්කා, දෙන්න මේනවල මෙන්න මේට මේනවා. ඇවිල්ලා. හරි, අපිට තියෙනවා බොහොම භාර දුර කාර්යයක්. අම්මේ හැමදාම වගේද? වගේ භාගයක් දෙනවා කියලා කිව්වට දෙන්නේ නෑනේ. භාගයක් දෙනව නෙමෙයි මම, මේක බාහිර දුර කාර්යයක්. මේ වැඩේ හරියට කරගත්තොත් ඔය බාග ලොට ලොට ඉන්න දෙයක් නැහැ. බෝතල් ගණන් ගේමක් නැතුව ගන්න පුළුවන්. හා කියන් ලුකා, බොහොම පොඩි වැඩක් උඹලට කරන්න තියෙන්නේ. හා හරිද? හා උඹලා කරන්න ඕනේ වැස්ස වස්න එක. මේ දැන් ලොක්කා, ඔව් කාගේ වස්සද පන්නන්න ඕනේ? වස්සේ පන්නන්නේ මස් කඩේට දැක්කන්නේද ලුකා? ගකුනේ තොපේ කංගල හබල් ගෑල් හිර වෙලාද? වස්සෙක් පන්නන කන්නේ මේ බං. එන වැස්ස වස්ස වන්න ඕනේ. ආ වැස්ස. රේන් රේන්. ගෝවගින්. මොකක් ගෝවගින්ෙන් කියලානේ කිව්වේ? රේන් රේන් ගෝවගින්ෙන් නෙමෙයි බං. වැස්ස වැස්ස වරුසාව වස්ස වන්න තියෙන්නේ. මේ ලොක්ක මාර ප්‍රශ්නයක් නේ. ඇයි? දැන් මේ අපි දෙන්නට විතරක් පුළුවන්ද මේ පලාතරම වස්සන්න? තුංහාර සියක් වගේ සෙට් වෙලා කරනවා නම් ඔන්නේ වහිනා වගේදී අපි දෙන්නට ඉතරක් ඕක කරා කියලා තේරුමක් නෑනේ. ඕන්නම් ඉතින් මේ ඔය රෝස මල් ගහක් පොඩි පිච්චි බැලයක් වගේ මරන්න වගේ නම් පුළුවන්. මෑ ආයෙත් පටන් ගත්ත උඹලා ගලුකුත් තේරු වැඩේ. මම උඹලට කියන්නේ යකුනේ මේ ඇමතිතුමා අපිට කරන්න බාර දීපු වැඩේ. ආපෝ, ඔයකා බාර දුන්නොත් බාර දෙන්නෙම ඔයගේ කරන්න බැරිම මගුලක් තමයි. මේ අහනවල දැන් උදේටයි දවල්ටයි රැටයි තැන් තැන් වල හිටියදී කරන්ට් එක කපන්නේ මේ විදුලිය උත්පාදනය කරන්න ජය නැති හින්දා. ජය කොහෙද ඉන්නේ ලොක්කා? මොන ජයද? ඒ ලොකේ කොයි ජය නැති හින්දා කියලා. ජය නෙමෙයි බං, ජලේ වතුර නැහැ නේ බං. ආ වතුර නැති හින්දා තමයි ප්‍රශ්නේ. දැන් ඔය ප්‍රශ්නේ හින්දා අපේ ඇමතිතුමාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ඇමතිතුමාට දැන් වතුර නැද්ද? ඇමතිතුමාට වතුර නැහැ නෙමෙයි මේ කරන්ට් එක කපන හින්දා මිනිස්සු ඇමතිතුමාටත් කෑ ගහනවා. ඒක නිසා උඹලා දෙන්න වැස්ස වස්සෝලා වතුර සෙට් කරලා ඇමතිතුමාව බේර ගන්න ඕනේ. මේ බලහන්කො, මෙයාගේ යන මගුලක් නෙමෙයි බං අපිට සෙට් වෙන්නේ. අපි කොහොමද මේ වැස්ස වස්සවන්නේ? වස්සනේ ඔච්චර උඩට කොහොමද විදින්නේ? මේ හැම දෙයකටම බෑ කියන්න එපා. මොනවා හරි කල්පනා කරපියව. එතකොට ක්‍රමයක් හම්බ වෙයි. දැන් අපි තුන් දෙනාම කල්පනා කරමු.
කල්පනා කරලා වැස්ස වස්සවන්න පුළුවන් ක්‍රමයක් හොයාගෙන ඒක කරමු. එතකොට ඇමතුමාගෙන් අතටද පයටද ඇද්දි වෙන්න සල්ලි කුට්ටි පිටින්. ලොකු ඇමතුමාට විතරක් වැස්සුවොත් ඇද්ද? ඇමතුමාට විතරක් වස්සලා ඇද්දි මම කියන්නේ මේ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ පිරෙන්න වස්සවන්න ඕනේ. ආ එහෙමද? එහෙමනම් මං හිතන්නේ ඉපදිච්ච දවසේ ඉඳලා ওই වැඩේ කරන්න වීවා. එවනම් මේ පරිදි අපි අර කරමු. මොකද්ද? තල්ලු කරමු අපි ඉවලාකුළු. මොකද කෝයාරියද? මිනකන් තල්ලු කරන්න කියලා තමයි කියන්නේ. ඇයි බං සින්දුවක් තියලා ඊගමයි ගම්බලේ. මේව වැඩක් නෑ බං. මේවා මේ පොඩි පහේ වලාකුළු නෙමේ ලොකු වලාකුළු. මේවා තල්ලු කරනවා කියන එක තමාරු වැඩක්. එහෙම නෙමේ. මේකට සම්බන්ධ පොරක් ඉන්නවද කියලා පොඩ්ඩක් බලපන්. වලාකුළු වලට අධිපති කවුරු හරි එකෙක්. ආ හරියට හරි. පරිදි. ඉන්න පොරක්. නේ අයි වැස්ස වලාහකදී කවුද බං වලා 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 නේව වැස්ස වලාහකදී ආ වැස්ස වලාහකදී ඔව් හී බං මිය වැස්ස වලාගෙන ඉන්නේ වැස්ස වලාගෙන ඉන්නේ වැස්ස වලාගෙන කොහෙද බං යා ඉන්නේ ඇයි දැන් ඔබ කිව්වේ වැස්ස වලාගෙන දියෝ කියලා අයියෝ බං වැස්ස වලාහකදී යෝ වැයි ගන්නේ වැස්සට අධිපති අන්න හරි පැන්න බං අල්ල බං බෙල්ල දරහල්ල මම මොකද බං මේ ඇයි දැන් පැන්න කියලා කිව්වේ පැන්න බෙල්ල නෙමෙයි බං මම පැන්න කියලා කිව්වේ මේ මම ඇමතුමා අරිබදර පැන්නද එහෙනම් ඉතින් අපිට කිසි දෙයක් කරන්න දෙයක් නැහැ මොකද අලුත් ඇමතියන් කපියේ සෙට් වෙන්නේ යකුනේ කියන එක අහපියව වචන කෙලින්ම කඩින් පැන්න අපේ කාලා ගන්නකේ උඹලා ගිහිල්ලා කෙලින්ම උස්සන්න ඕනේ වැස්ස වලාහක දෙයියන්ව උඹේ කටින් තමයි ඔය වචනේ පැන්නේ හරිද සමලාගෙන යෝ කියලා බම්ම බාරගෙන වැඩේ මට නම් කතා කරන්න බෑ පැත්ත පලාතකට අයියෝ බං මාතේ කිව්වට කිව්ව දන්නේ නැහැ ඉන්න දැන කෙලි බබා තස්තවාදී සංවිධානය නැතෆෑ බරුදි ඔබ කතා කරන්න බෑ මාත් එක්ක හොඳේ අනේ බං බරුදි යමංගෝ බං මේ කළා සමලාගෙන යෝ හොයාගනි හරිද නෑ නෑ මම විතර බාරගත්තනේ ලොක්කා අපි දෙන්නට මනේ වැඩේ බාර දුන්නේ වරෙන් ගෝබන් යන්න කටින් පෙන්නේ හොදී මේ කටින් පෙන්නේ උඹට කට තියන් ඉඳ බැරි ඉඳ බින් කටින් පෙන්නේ හරිද මාව සම්බන්ධ කරගන්න බව වැඩේට මේ අපි මෙහෙම කරමුද අපි අර ගබ්‍රියෙල් ආදල කීයක් කර දීලා එකන් යෝද සමලාගෙන යෝ කිය මොකද ගාන දෙන්නේ බදී පාන ගාන මම නත් සත පහක් දෙන්නේ බෑමදේම පෝසුලෙන්නේ බං හිතන්නේ මට නම් කල ආරන් දෙපා එනම් මං කියන්න බඩා අර මේ පඹයගේ ඇඳුඩි ගලෝ පඹයගේ ගලේට ගුම් බඳගෙන උඹ ඉදහංග වැස්සවලාක දෙයියා වගේ මම ඉන්නේ වැස්සවලාක දෙයියා ඔව් මට කියපන් මං මොකෙන්ද වස්සන්නේ කියලා කොම්මීම ආ ලොකයිනොල් ඔක්කොනේ මේ තොට කිව්වම නිකං කඩමෙත දුරවනවා නිකං බැරි දේවල් කරන්න හදනවා දැන් වරින් යන්න ඔය හරි තූතු පුඩියකින් හොයාගන්න දෙබෑ ඔය මේ වැසවලාක දෙයියා යවයි යව පරුදි අර වැවලඟ මාළු බාන්න දෙයියද දෙයියා වින්ද බෑ මොකද නැද දෙයියා නම් බං මාළු බාන්නේ නෑනේ එන බානේ වල්ල ගන්නවා නේ යා කිලින්ම මොමල් එක්ම නැයනි බං මාළු බාන්නේ කොරලි බාගයක් බාල එක්මයි දන්න දෙයියා ආවුද පොඩ්ඩක් අහම් බලන්න එක්ම නැයනි එක්මයි දෙයියා පොඩ්ඩක් පෙන්නන්නකෝ කවුද එක්ම නැයනි අපි මේ මමයි මෙයා ඉන්නේ ආ මේ අර පොල් මොල්ලු දෙන්න අන්න මොකක්ද මේ මොකද මං කිව්වේ මම තල්ලු ගන්න දලා වැවට කිඹුලට කන්න උඹලා නේද අසත්‍රස්වාදීන්ද මොකුන්ද කියාගෙන ජෝගේ නටන්නේ අපි තමයි කිරිබබා දස්තවාදී ජෝගි මොන ජෝගිද ගහන හැමට දැන් දැනගන්න යව පණුව දෙන්නේ කොහාගේ අරගෙන මේ බලංකෝ මම මොකක්වත් අහන්න බෑනේ මේ කෑංගටම නිමං ඉන්නේ මේ ගොයියෝ උඹලා මෙතන ඇවිල්ලා ඔහම වලලන්ද කෑ ගැව්වාම මාළු යනවා බං නේ නේ මාළු යන්නේ මේ ඒක නෙමෙයි මම නැගියේ පොඩි උදව්වක් කරහන්කෝ බං ඕයි මේකයි දැනට නම් මාළු වැල් දෙකක් තියෙනවා ඒ දෙක දෙන්න හැකි උඹ ගෙදර ගිහිල්ලා ඒක රිදි වැලේ වනපන් ඉරි අපි අහන ප්‍රශ්නේ උත්තර පොඩ්ඩ දියන්කෝ දැන් එතකොට උඹලා මේ මං එහෙට මෙහෙට වෙනකන් ඉඳලා මගේ මාළු ටික උස්ස දෙක නවත්තලා
ප්‍රශ්න විචාරාත්මක තරඟයක් පටන් ගත්තද? ලොකාරිට උත්තර දුන්නොත් අපි ගණන් කරලා සල්ලි දෙනවා. මොනවා කියන්නේ? ඔයි නික මේ බට්ටෝ තිලාපිය කොරලියල්ලල්ල ඉන්නෝන්නේ. මේ වැඩේ හරියට සෙට්ටුනොත් එක්ම නයි. උඹ ගොඩේ ගොඩ තේරුණාද? උඹට පුළුවන් මේ වෙවි. කිලින්ම නෙවත් දාන්න. නෙවත් දාලා උඹට පුළුවන්. තලපත්තු. ඒකට කෙලවල්ලු. ඕනම જાතියක මාළු රැලක් උඹට අල්ලන්න පුළුවන් මේ වෙවි. හැබැයි කියන් ගොයෙන්ට වතුර දෙන්න එපා කියලා. උඹේ නැව පෙරලි අනිත් පැත්තට වතුර නෙතුව වෙවි. එතකොට උඹලා නැවත් එක්කම තලපත්තු ගෙනල්ලා මේ වැවට දානවාද මට අල්ලන්ට? කිරි බබා ත්‍රස්තවාදී සංවිධානය නැත FM. මේ රාමයිනේ මට මෙතන වැඩ තියෙනවා. මම අද දවසට මාළු තවත් ඇහෙන්ට අල්ලන්ට ඕනේ. ඉක්මනට ඔය අහන මගුල් ප්‍රශ්නේ අහපල්ලා. මේ ලොක්කා මේ ලොක්ක කාලා දින්නේ. අනේ තාම බැරි වුණා බන් දවල්ට කණ්ඩ. හොඳ ප්‍රශ්නයක් උඹලා හැව්වේ නේ. දීපන් කොසල්ලි නෑ කල්ලිදල ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඔබ ප්‍රශ්නෙ කියා මන් නිකමට ඇවිල්ලා මනුස්සකමට නෑ. පස්සේ තුමන් අහපන් දැන් කෙලවෙලා තියෙන්නේ. දැන් උඹලා කෑම ගෙනත් දෙනවද නැත්නම් මට කඩෙන් කණ්ඩ සල්ලි දෙනවද? නෑ මේ ලොකා ඒක නෙමෙයි ප්‍රශ්නේ. දැන් මොකද්ද බන්? දැන් ප්‍රශ්නයක් ඇහුවා නේද මගෙන්? නෑ යාර නිකන් මිනිස්සේ කම්බුරාව සුවද වහනවනේ. ආ කොහමද කාලා දින්නේ කියලා. මේ බලපන් ගහනවා බලපන් අතංගුවෙන් ඔළුව පැලල යන්න තොට. දැන් ඒ ප්‍රශ්නයක් කාලා සල්ලි දෙනවයි කියලා දැන් මම ප්‍රශ්නෙට හරි උත්තරේ දුන්නාම යන්න යනවා මාරු වෙලා. මගුලක්කට දීපන් සල්ලි දීපන්. මම හරියට උත්තරේ දුන්නාට දීපන්. මේ ප්‍රශ්නෙට අදාළ සල්ලි දීලා චෙක් එක මේව මගේ අතට දීලා වැප්පකින් උඹ අල්ලගෙන ෆොටෝ එකක් ගහලා ඊට පස්සේ ආවන් දෙවනි ප්‍රශ්නෙ. කිරිය නේද තාප්පිට? මොකද්ද බං මේ උනේ? දැන් දීපන් උඹනේ ප්‍රශ්නේ හැව්වේ. අයියේ මේ මනේ කාලා දින්නේ කියලා. දැන් දීපන් දීලා දෙවනි ප්‍රශ්නේ හැටියට පළවෙනි ප්‍රශ්නේ අහපන් බං. හිතන් ඉදී ප්‍රශ්නේ අහපන්. මේ අක්ම අයියේ. මේ අපි පොඩි ප්‍රශ්නයක් නේ ඇව්වේ. ඔය චෙක්ක තන්දර ඕනේ නැහැ. මෙන්න රෙඩි කෑෂ් රුපියල් 100ක් තියෙනවා. අක්ම අයියා මේක තියාගෙන අපිට දෙවනි ප්‍රශ්නේට උත්තර දෙන්න ඕන. හැබැයි උත්තර දුන්නොත් අපි 100යි ගන්නවා. නොදකින් වට යකුනේ උඹලගේ මා හිඟන channel එකක් නේ. පළවෙනි ප්‍රශ්නෙට උත්තර දුන්නාම 100ද දෙන්නේ? මට පේන්නේ වැහෙන්න යන channel එකක්ද කොහෙද? නෑ පස්සේ පස්සට වැඩි වෙනවා. පස්සේ වැඩි වෙන්න බං ඉස්සෙල්ලා දීලා ඉන්න එපා. කමන්න 100 හරි දීහං ඔයක හරි දිනවනේ නෑ. හරි. පළවෙනි ප්‍රශ්නේ හැටියට ඇහුවේ මම දවල්ට කාලා දින්නේ කියලා. මම නෑ කියලා කිව්වා. මං ඇත්තටම කාලා නෑ. ඉතින් පිළිතුර නිවැරදි 100ක් හම්බුණා තෑග දිනු. හරි. දැන් එහෙමනම් දෙවෙනි ප්‍රශ්නේ සඳහා යමු යමු. මේ හරියට මහපා. ප්‍රශ්නේ ලියාගෙන හපන්. අහන්න නැත්තම් 100 දෙන්න වෙනවා හොදේ. අනිත් එක මේක ඊළඟට 100ක් ගන්නෙත් නෑ. 150ක් කරයි හොදේ. මොකද අතේ තියන්නේ තව බටයි මටයි වියදම රුපියල් 200යි හොදේ. කාගන්න එපා. 100ක් ගියා හොදේ. හරි. දැන් මම ප්‍රශ්න අහන්න. ප්‍රශ්නේ වන්නේ බෝ. ආ ප්‍රශ්න අහුව. මේ අක්මයි. හපන්. දැන් අක්මයි කාලා එහෙම මේ අත හොදගෙන ඉන්නේ නේද? අත හොදන්න බං කෑවේ. අත හොදලා නෑ. මේ බලපන් අත් දෙකේ වතුර පොඩක් නෑ. මම දෙවනි ප්‍රශ්න ජයග්‍රහණය කළා. කොහොදී බං සල්ලි? ඔක මම කිව්වනේ ද තොට වෙන වෙන මගුල් අහන්න වාඩි ඉන්න ප්‍රශ්න අහපන් කියලා. මං ඇවිල්ලා හරි ඉස්සෙල්ලා ආව ප්‍රශ්නේ පස්සේ අහන්න කියලානේ මං ඇවිල්ලේ. මේ ප්‍රශ්න නෙමෙයි උඹලා දෙන්න සුට පොටු ගන්න කටි පයින්දද? ඒ දීපල්ලා මගේ දිනපො සල්ලි. දීපංගි දීපා කෙල්ලරන අම්මපම අතංගුවෙන් හරිද ඔළු පැල්ල යන්න. ආ මේ ලොකා මෙසිය